සුබ දවසක් සිද්දෙනවා. අද අපි බලමු වීඩියෝ ක්ලිප් එකක් රෙකෝඩ් කරගත්තට පස්සේ ඒකේ සැලවීමක් තිබුණොත් ඒක නැති කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ ක්ලිප් එකක් සැලවෙන්නේ නැතුව රෙකෝඩ් කරගන්න එක තමයි ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් ලෝකේ ඕනතරම් උපකරණ සහ ක්‍රමවේද තියෙනවා. කොහොම වුණත් එහෙම සැලවීමක් තිබුණොත් ඒක නැති කරගන්න බෝබ් ස්ටෙබිලයිසර් ඉෆෙක්ට් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි අද බලමු. ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න මුලින්ම දැනගෙන ඉගෙන ගන්න. දැන්ම subscribe කරන්න. අද අපි බලමු ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන හෑන්ඩ් හෙල් ෂොට් එකක්. එහෙම නැත්නම් අතේ තියාගෙන කැමරකින් ෂූට් කරපු ෂොට් එකක නැත්නම් ට්‍රයිපොඩ් එකක උනත් තියාගෙන ෂූට් කරපු එක පොඩි ගැස්සීම් තියෙන නැත්නම් ෂේක්ස් තියෙන ෂොට්ස් කොහොමද ඒක අයින් කරගන්නේ කියලා ඇඩෝබ් ප්‍රීමියර් වල ඉෆෙක්ට් එක පාවිච්චි කළා. මේකට පාවිච්චි කරන ඉෆෙක්ට් එක තමයි වර්ප් ස්ටැබ්ලයිසර් කියන මෙන්න මේ ඉෆෙක්ට් එක. නැත්නම් ටයිප් කරන අපි හොයාගත්ත හැකි වර්ප් ස්ටැබ්ලයිසර් කියන ඉෆෙක්ට් එක තමයි පාවිච්චි කරන්නේ. මුලින් පෙන්නන්නම් මේ වර්ග කිහිපයක ෂොට්ස් කිහිපයක් තියෙනවා. මම ඒ කිහිපෙම කරලා පෙන්නන්න ඔයගලන්ට හරි විදිහට කරන විදිය. නිකන් අපි මේක මුලින් ගොඩක් වෙලා යන හින්දා මුලින් ක්ලිප් ටික ඉෆෙක්ට් එක දාලා තිනවා. මම ඒවේ ඔප්ෂන්ස් වෙනම කතා කරන්න. නිකන් එක පාර ප්ලේ කරලා බලමු මේ ක්ලිප් ටික කොයි වගේද කියලා. පළවෙනි ෂොට් එකේ ටිකක් කැමරා මොමන්ට් තිබුණා. දෙවෙනි එකේ මම ලොකු කැමරා මොමන්ට් එකක් නැහැ. මේකෙත් කැමරා මොමන්ට් එකක් නමුත් සබ්ට්‍රැක්ට් වෙන එකක්. මේකේ ලොකු zoom එකක් තියෙනවා. ඒත් මේ jitter එකක් තියෙනවා. පළවෙනි ෂොට් එක කැමරාමන් ටිකක් ඇවිදින ගමන් ගත්ත ෂොට් එකක්. ඒකේ මොමන්ට් එකක් තියෙනවා. මේකෙම පටන් ගත්තොත් මේ ෂොට් එක මොනද මේක ඕන කරන්න. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ ඕප් ස්ටැබ්ලයිසර් කියන ඉෆෙක්ට් එක දාපු ෂොට් එක. හරකලට උගලන්ට වෙන වෙනම පින්නන්න. මේ ඕප් ස්ටැබ්ලයිසර් කියන ඉෆෙක්ට් එක මේ කොපියක් කරගෙන එකට දානවා. අපිට මෙහෙම දැම්ම ගමන් අපිට මෙහෙම මැසේජ් එකක් එනවා ඇනලයිසින් ඉන් බෑක්ග්‍රවුන්ඩ් කියලා. අපිට මේ වෙලාව වැඩ කරන්න පුළුවන් මේ මැෂින් එකේ හොඳ පර්ෆෝමන්ස් තියෙනවා නම් බෑක්ග්‍රවුන්ඩ් එකේ මේක ඇනලයිස් වෙනවා. මෙතන උගල බැලුවොත් මෙන්න මෙතන පෙන්නනවා කොච්චර පර්සන්ටේජ් එකක් ෆ්‍රේම්ස් කීයක් මොන ෆ්‍රේම් එකද දැන් කියලා පෙන්නනවා මෙතන. මේක යන අතරේ මම ඔයගලන්ට මේ පෙන්වන්නම් කරන්න පුළුවන් දේවල්. මේකේ රිසල්ට් එක මොන විදියටද? ස්මූත් මෝෂන් කියලා එකක් තියෙනවා. නෝ මෝෂන් කියලා එකක් තියෙනවා. අපි මේක හැම එකටම ගැලපෙන්නේ නැහැ. මම මේ ස්මූත් මෝෂන් මේක තියමු. ඊට පස්සේ ස්මූත්නස් එක කොච්චරද කියන එක. මේ 100% යන්න පුළුවන්, 50% යන්න පුළුවන්. අපි කරලා බලමු මේක ඇනලයිස් කරනවා පස්සේ කරලා බලලා තියෙකි. ඊට පස්සේ මෙතඩ් එක. මෙතඩ් එක තියෙන්නේ සබ් ස්පේස් වෝප් කියලා තියෙනවා. එහෙම නැත්නම් මේ විදියට තියෙනවා. ඩිෆෝල්ට් සිලෙක්ට් වෙන්නේ සබ් ස්පේස් වෝප් කියන එක. ඊට අමතරව මේක තියෙනවා පොසිෂන් ස්කේල් රොටේෂන් පර්ස්පෙක්ටිව් කියලා. මේකේ සබ් ස්පේස් වෝප් එකේ එයා ගොඩක් පොසිෂන් ස්කේල් රොටේෂන් එකට අමතරව එයා ඩිස්ටෝට් කරලා ඉමේජ් එක ඩිස්ටෝට් කළාත් මේකේ ෂේක් එක අඩු කරගන්නවා. ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරාම ඒක පේන්න ගන්න ඩිස්ටෝෂන්. නමුත් අපිට පුළුවන් ඒ ඩිස්ටෝෂන් ගොඩක් අඩු කරගන්න මෙන්න මේ පොසිෂන් ස්කේල් රොටේෂන් කියන ඔප්ෂන් එක ගියොත් මේක සිලෙක්ට් කරොත් එතකොට අපිට පුළුවන් හයිපොඩි ටයිම් එක ඇනලයිස් කරයි. මේකෙදී අපිට පුළුවන් මම එතනදී ඔයගලන්ට පෙන්වන්න මෙතන ස්මූත් මෝෂන් කියන්නේ නෝ මෝෂන් කියලා ඇප්ලයි කරොත් පොඩි වෙලාවක් මේ ගනී. එතකොට ඔයගලන්ට හොඳට පේනවා කැමරා මොමන්ට් ගොඩක් තියෙන එකට මේ නෝ මෝෂන් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා වැඩක් නැහැ. තේරුම් ගන්න. මේක පාවිච්චි කරන්න පුළුවන් තරම් පෙන්වන්නම්. මේ වගේ එකද මේ වගේ තමයි. එතකොට අපිට පුළුවන් තව මේක උන්න 100% වලට වැඩි කරන්න. ඊට අමතරව සබ් ස්පේස් ස්කෝප් කියන එකත් මම සබ් ස්පේස් ස්කෝප් එක තීදි මම පින් බැලුවොත් ඔයගලන්ට මේ එජස් වල අසාමාන්‍ය ඩිස්ටෝෂන් පේන්න පුළුවන්. අපි ඒක අඩු කරගන්න පුළුවන් මෙතන ස්කේල් පොසිෂන් රොටේෂන් කියන එක විතරක් ඇප්ලයි කරොත් එයා නම් ආයේ ස්ටැබ්ලයිස් කරනවා. දැන් ඔයගලන්ට වටපිට තියෙන ඩිස්ටෝෂන් මුකුත් නැතුව
ස්මූත් කරන්න. ඊළඟට මේක බැලුවොත් මේකෙත් මේක පැත් එක ගත්තොත් මේක මේ තියෙන ඔරිජිනල් ක්ලිප් එක මේකේ මොකම් ගැස් එළවෙන ගති තියෙනවා. අපි ඒක දැන් මේක ලොකු කැමරා මූවමන්ට් මොකුත් නැති හින්දා අපිට ඕනනම් මේකට මේක දැන් මේ ඉෆෙක්ට් එක ඇඩ් කරලා තින්නේ මේකේ නෝ මෝෂන් කියන එක අපි සිලෙක්ට් කරන්න පුළුවන්. පොඩි වෙලාවක් ගන්නවා. ඊට පස්සේ මේක බැලුවොත් කැමරක හෙල්ලෙන්නේවත් නැති වෙන්න එයා ගන්නවා. ඒකෙත් දැන් උගුල මේක බැලුවොත් මෙතන උගුලන් පේනවා මේ ඒජස් වල පොඩි පොඩි අසාමාන්‍ය ඩිස්ට්‍රොෂන් පේනවා. ඒක අපි නැති කරන්න පුළුවන් මෙතන සබ් ස්පේස් ස්කෝප් කියන එක මෙනුවට පොසිෂන් ස්කේල් රොටේෂන් කියන ඔප්ෂන් එක පාවිච්චි කරොත් කරන්න පුළුවන්. මෙතන මේක නෝ මෝෂන් කිව්වහම උගුලට හොඳට පේනවා මේ මෝෂන් එක පරිමෙන් අඩු කරනවා. ඊළඟට අපි මේක ගත්තොත් මේකෙත් මම පළවෙනි ක්ලිප් එකට ඉෆෙක්ට් එක දීලා තියෙන්නේ ඒක පොක් කරලා බලුවොත් මගේ ජිට එකක් තියෙනවා. ඒකත් අපිට පුළුවන් ඉෆෙක්ට් එක උණු කරලා බලුවොත් එමු ගන්න කෙනි ද ස්මූත් මෝෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේකත් ස්මූත්නස් එකක් මෙතන 50-100 වගේ දැම්මොත් පොඩි වෙලාවක් ස්ටැබ්ලයිස් කරනවා. හොඳටම ස්මූත් මෝෂන් එකක් විදිහට එනවා. එතකොට මේ 50% තියෙනවා 50% මේකත් අපි මේ සෙටින් එකට යනවා. පොසිෂන් ස්කේල් රොටේෂන් විතරක් දාලා තොර අපිට මේක ආයි බැලුවොත් මේ වගේ ද ස්මූත් ඇනිමේෂන් එකක් බලා ගන්න පුළුවන්. ෆ්‍රේම් කරන මෙතඩ් එකත් මේකේ මම පාවිච්චි කරන ওই තියෙන ඔටෝ සිලෙක්ට් කරලා තියෙන එකම මේකත් ඔයගොල්ලන්ට ඕනනම් ස්ටැබ්ලයිස් ඔන් විතර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ස්ටැබ්ලයිස් කරනවා විතරයි. මේ ක්ලිප් එක ගත්තොත් මේ ක්ලිප් එකෙත් මම මේක ඕෆ් කරලා පෙන් බැලුවොත් මේ වගේ ගොඩක් ජිටර් වෙන ෂොට් එකක් zoom එක උත් තිනවා. දැන් මේකෙදි අපි ඉෆෙක්ට් එක ඔන් කරොත් ඔයා හොඳට පේනවා. උගලන්ට මේකෙමින් මේ වගේ ස්කේල් කිරීමක් වෙනවා. මේ ඉෆෙක්ට් එක දාපු ගමන් ස්කේල් අප් වෙනවා. මේක කන්ට්‍රෝල් වෙන්නේ මිනිමම් ඔටෝ ස්කේල් එක 115 වෙනකන් යනවා. ඔයගලන්ට මේක තව ගොඩාක් හොඳට කරගන්න ඕන නම් මෙතන තියෙනවා ඩීටේල් ඇනලිසිස් කියලා ඔප්ෂන් එකක්. මේක දාලා පාවිච්චි කරොත් මේක තවත් හොඳට ඇනලයිස් කරලා ස්ටැබ්ලයිස් කරන එක කරනවා. දැන් බැලුවොත් ඔයතොට ඩීටේල් ඇනලයිස් කරලා යා තවත් හොඳට ස්ටැබ්ලයිස් කරනවා. ඔයගලන්ට මෙතන ස්කේල් එක මැනුවල් දෙන්නත් පුළුවන්. මේ ඔටෝ එක වෙනුවට මෙතන අපිට මැනුවල් ස්කේල් කරන්නත් පුළුවන්. මේක 100 තිබ්බොත් ඔන්න බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. මේක ස්ටැබ්ලයිස් ඔන්ලි කිව්වොත් ඔන්න බලාගත්ත හැකි මේක ඇත්තටම වෙලා තියෙන දේ. ඔන්න මේ වටේ බැලුවොත් මේ පේන මේක මෝෂන් එකකින් හෙඩ මෙහෙඩ කරලා අර ෂේක් එක නැති කරලා තියෙන එක තමයි මේ මේ වටේ පේන දඟලනවා වගේ පේන එකකින් ඔන්න අඳුර ගන්න පුළුවන්. ඔන්න ඒ ටික වහන්න තමයි එතන මේ මැක්සිමම් ස්කේල් එක අපි යම් ප්‍රමාණයක දෙන එක 115ක්වත් සාමාන්‍යයෙන් දෙන්න ඕනේ. તો 115කින් වගේ සෑහෙන හොඳ මේකක් ගන්න පුළුවන්. මේ ස්කේල් කරන එක අවම කරගන්න පුළුවන් අපිට. අත්‍යවශ්‍ය ෂොට් එක ට්‍රිම් කරාට පස්සේ ඉෆෙක්ට් එක ඇප්ලයි කරොත් මේ ඉෆෙක්ට් එක අයින් කළා අපිට ඕනේ ෂොට් එක හරියටම සොරගත්තොත් ඒක මෙන්න මේ පොඩි කොටස විතරයි ඕනේ කියලා zoom එක නැතුව ඕනේ කියලා ඒකල් විතරක් වෙන් කරගත්තොත් දැන් මට ඕනේ මෙන්න මේක ප්‍රස විතරයි. මේ මොබ් ස්ටැබ්ලයිසර් එක දැම්මොත් අපිට බොහොම පහසුවෙන් ද ස්මූත් ෂොට් එක කරගන්න පුළුවන්. ගොඩක් මෝෂන් වැඩි වෙන්න ඩිස්ට්‍රොෂන් ගොඩක් වැඩි වෙන්න පුළුවන්.
ඒකින්ද වර්බ් ස්ටැබිලයිසර් එක ඇප්ලයි කරන්න ඉස්සෙල්ලා හැමතිස්සෙම ඔයගලන්ට අවශ්‍ය කරන ෂොට් එක ට්‍රිම් කරලා ඉන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතන ස්කේල් එක දැන් උදාහරණයක් විදිහට මේ ඔටෝ ස්කේල් තියෙනකොට මැක්සිමම් ස්කේල් එක 150 වෙද්දි මේ ඔටෝ ස්කේල් එක 100ට 104කින් ඒ කියන්නේ 104කින් තමයි වැඩිලා තියෙන්නේ. තිබුණට සාපේක්ෂව 104කින් තමයි ස්කේල් වෙලා තියෙන්නේ. එතකොට මේ ඉමේජ් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මුළු ක්ලිප් එකටම ඉෆෙක්ට් එක ඇප්ලයි කරාම මේක මෙතන 104 කියලා පෙන්වන එක මෙතන 104 කියලා පෙන්වන එක මේ zoom එකත් එක්ක පාවිච්චි කරොත් මේකට pop stabilize එක දැම්මහම ඔයගොල්ලන් පේනවා මෙතන 100ට 115. ඒ කියන්නේ ස්කේල් එක 15කින් 115කින් ස්කේල් වෙලා තියෙන අර zoom එකත් එක්ක පාවිච්චි කරනකොට zoom එකත් එක්ක stabilize කරන්න ගියොත් අපිට 100ට 115ක් දක්වා යනවා. මේ ඔටෝ ස්කේල් කියන එක දාලා තිනකොට මෙතන මේ ඔටෝ ස්කේල් එකත් එක්ක යනකොට තමයි ඒක වෙන්නේ ඔටෝ වෙන්නේ 115කින් ස්කේල් වෙලා තිනවා. ඉතින් දැන් පැහැදිලි ඇති අපිට ගන්න ඕන අවශ්‍ය කොටස ට්‍රිම් කරගන්න එකේ වටිනාකම. එතකොට ඉමේජ් එකට වෙන ඩැමේජ් එක ගොඩක් අඩු වෙනවා. මම හිතන ඕගලන්ගේ ඊළඟ එඩිට් එකකදී ජර්ක් වෙන ෂොට් එක, ෂේක් වෙන ෂොට් එකක් තිබුණොත් මේ ඉෆෙක්ට් එක පාවිච්චි කරලා ඕගලන්ගේ ගොඩක් වටින ෂොට්ස් හෙලවිලා තියෙන හින්දා අයින් කරන්න නැතුව ඕගලන්ගේ එඩිට් එකට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ප්‍රීමියම් වලදී තවත් ඔප්ෂන් අපි ඊළඟ එපිසෝඩ් වලදී කතා කරමු. එතෙක් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ ක්‍රමයේ පාවිච්චි කළ ඕගලන්ගේ වටිනා ෂොට් එකක් සැලවීමක් නිසා විසි කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා ඕගොල්ලෝ දැන් දන්නවා. මේ වගේ තවත් ඉෆෙක්ට්ස් ගැන අපි තවත් එපිසෝඩ් එකකදී කතා කරමු. එතෙක් අපේ channel එක subscribe කරලා තියාගන්න. ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න මුලින්ම ඉගෙන ගන්න. දැන් subscribe කරන්න.